අයිබුවන් කියල පිළිගන්නවා SLTOK YouTube channel එකට. ඉතින් අද දවසේ ඔයගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ කතා කරපු IDP එකේ IELTS exam book කරන එක ගැන. ඒකේ අද ඔයගලන්ට කතා කරන්නේ British Council එක හරහා කොහොමද IELTS exam එක book කරන්න කියලා. අපි බලමු එහෙනම් කොහොමද කරන්න කියලා. මම වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනට පැහැදිලි කරන්නම්. වීඩියෝ එක බලන්න කලින් මතක් කරනවා ඉතින් ඔයගලන්ට පල්ලෙහ තියෙන සුදුපාට subscribe button එක click කරලා ඉන්න. ඒ වගේම bell icon එකත් click කරලා ඉන්න. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි ඉක්මනින්ම යමු BC website එකට. ඉතින් ඕන්න ඔයගලන්ට මම අරගෙන ඇවිල්ලා තියෙනවා මේ British Council එකේ official website එකට IELTS සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලගේ exam එක book කරන්න අවශ්‍ය විස්තර ටික බලා ගන්න පුළුවන් website එකේ මේ තියෙන දේවල් හරහා. මෙතනදී ඔයගොල්ලෝ බැලුවොත් එම් යාලගේ තියෙන branches මොනවද කියලා දාලා තියෙනවා. කොලම්බෝ, දෙහිවල, නොගේගොඩ, මාලබේ, කැන්ඩි, කුරුණෑගල, නොගම්බෝ, ඒ වගේම ගම්පහ, ජෆ්නා, මාතර and බැටිකලෝ කියලා දාලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ගොඩාක් centers මෙයාලගේ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතනදී බලා ගන්න පුළුවන් ඔයගලන්ට පල්ලෙහාට ගියොත් එහෙම එයාලගේ මිල ගණන් සහ IELTS එයාලගේ මොන දේවල්ද පාට් මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඇකඩමික් තියෙනවා, ජෙනරල් ට්‍රේනින් තියෙනවා, ඒ වගේම UKVI තියෙනවා. මේවට කොච්චර මුදලක් යනවද සහ ඒවා ඔක්කොම විස්තර බලා ගන්න පුළුවන්. උදාහරණයකට අපි IELTS ඇකඩමික් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ සෙන්ටර් එකේ පේපර් බේස් කරනවා නම් 65000ක මුදලක් යනවා. ඒ වගේම ජෙනරල් ට්‍රේනින් කරනවා නම් ඒත් 65000ක් යනවා පේපර් බේස් වලට. බයල කම්පියුටර් බේස් කරනවා නම් රුපියල් 5000ක මුදලක් මේ දෙකේම අඩු වෙනවා. ඉතින් එතකොට 60000ක මුදලක් වෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ UKVI කරනවා නම් මෙතනදී IELTS වලට ඇත්තටම පේපර් බේස් කරනවා නම් 74000 සහ කම්පියුටර් බේස් කරනවා නම් 69000ක මුදලක් වෙන්නේ. ඉතින් මෙතනදී ඔන්න ඒ දෙකේ මිලත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී තියෙනවා මේ IELTS life skill එක ඒකත් කරන අය ඉන්නවා. ඒකට 55000ක මුදලක් යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙතනදී බලා ගන්න තියෙන්නේ. ඉතින් දැන් මෙතනදී ඔයාලට අවශ්‍ය වෙන exam එක මොකක්ද කියලා ඔයාලා තෝරා ගන්න ඕනේ. paper based ද, computer based ද, UKVI ද, ඒ දේවල්. ගොඩක් අය මේ පටලව ගන්න දෙයක් තමයි මේ UKVI කියන දේ. ඉතින් UKVI හැමෝටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට UK යනකොට යම් කිසි ආයතනයකින් UKVI exam එක තමයි ඕනේ කියලා කිව්වොත් එහෙම ඒක කරන්න සිද්ධ වෙනවා. ඒ හැර අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් නෙමේ UK යන හැමෝම. UKVI සහ normal IELTS අතර වෙනසක් නැහැ. same exam එක එකම විදියට තියෙන්නේ. ඔක්කොම module ඒ හැමදේම එකයි. වෙනස වෙන්නේ ඔයාලගේ UKVI කියන exam එක විතරක්. ඔයාලා වීඩියෝ කරනවා සම්පූර්ණ exam එකම. ඒ වීඩියෝ කරන එක තමයි වෙනස වෙන්නේ සහ මෙයාලගේ මිල වැඩිකම වෙනස වෙනවා. ඒ වගේම තමයි UKVI කරලා UK හැර වෙනත් රටවල් වලට ඔයගලන්ට යන්නත් බෑ. ඒකත් මතක තියාගන්න. මොකද මේක මේ ඒගොල්ලන්ගේ වීසා සම්බන්ධයෙන් ගන්න එකක්. ඔයගලන්ට ඇත්තටම මේ UKVI කියන්නේ මොකද්ද කියලා බලුවොත් එම UK වීසා කියන කොටස තමයි මේ තියෙන්නේ. ඇත්තටම මේකේ VI කියන අකුරු දෙක අරගෙන තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ මේක පටලව ගන්න එපා. exam වල වෙනසක් එහෙම නැහැ. class යනකොට UKVI වලට කියලා වෙනම class යන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම මෙතනදී මොකක් හරි exam එකක් book කරගන්නම්කෝ ඔයගලන්ට පෙන්නන්න. මම මෙතනදී IELTS academic ගන්නවා කලින් එකේ වගේම. මෙතන තියෙනවා find a test date කියලා. ඔයගලන්ට මේක click කරන්න පුළුවන්. ඒක click කරලා පස්සේ ඔයගලංග මෙන්න මේ වගේ page එකකට direct කරනවා. මෙතනදී where would you like to take your test කියලා අහනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට කැමති location එක ඔයාලා ඉන්න පැත්ත අනුව ළඟම තැන තෝරගන්න. මම මෙතනදී Colombo තෝරගන්නවා. Colombo තෝරගත්තට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට විස්තර ගොඩක් එනවා. ඉතින් ඔයාලට මොන හරි accessibility වලට අවශ්‍යයි නම් ඒක ඔයගලන්ට select කරන්න පුළුවන්. ඊට පස්සේ පල්ලෙහාට එනකොට which format කියලා අහලා තිනවා. ඔයාලා මොන format එකද තෝරගන්න කියලා. IELTS on paper, IELTS on computer, ඒ වගේම don't mind කියලා අහලා තිනවා. ඉතින් ඔයාලා කොයි එකද තෝරගන්න කියලා බලන්න. මෙතනදී ඔයාලා automatically select කරලා තිනවා ඔයා paper base ආපු නිසා. ඒ වගේම ඒකේ test result date එක මේගොල්ලෝ දාලා තිනවා. paper base නම් දවස් 13ක් සහ IELTS මෙතන කම්පියුටර් බේස් කරනවා නම් දවස් 3ත් 5ත් අතර කාලයකදී ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මම දැනට මේක paper base වලින්ම තියෙනවා. ඊට පස්සේ when would you like to take your test කියලා ඔයාලගේ test date එක select කරන්න දෙනවා. ඉතින් මෙතනදී ඔයගලන්ට පේනවා මේ highlight වෙලා තියෙන තැන් වල තමයි ඔයාලගේ date එක තියෙන්නේ. ඉතින් ඔයාලා කැමති date එකක් select කරන්න. මම මෙතන 20 කියලා select කරනවා. ඊට පස්සේ ඔන්නම් ඔයාලට මේක clear කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ date එක මෙතන පෙන්නවා ඔයාලා. දැන් තියෙන්නේ search for test කියලා click කරන්න. ඊට පස්සේ යාලා ඒක search කරලා බලනවා ඒ date එක available ද කියලා. ඊට පස්සේ ඔයාලට ඒකේ විස්තරය ලබා දෙනවා. ඉතින් available නිසා ඔයාලට මේ ටික බලා ගන්න පුළුවන්. ඔයාලට පේනා location එක BMICH එකේ තියෙන්නේ. ඉතින් ඕගලන්ට මේ location එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අන්තිම කාලේ කියන්නේ ඔයාලා exam එකට kit වෙනකොට ඔයාලට මොන hall එකේද තියෙන්නේ කියලා ඔයාලට email එකකින් දැනුවත් කරනවා. ඉතින් මෙතනදී ඔන්න date එක තියෙනවා, time එක තියෙනවා. ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී ඔයගලන්ට ඔයාලගේ ස්පීකින් ඩේට් එක වෙනස් කරගන්නත් අවස්ථාව තියෙනවා, ටයිම් එක සහ ඩේට් එක. ඉතින් මේකෙදී ඔයගලන්ට පේනවා ෆේස් ටු ෆේස් කියලා තියෙනවා. ඒ කියන්නේ තවත් කෙනෙක් එක්ක එක්සැමිනේ එක කතා කරන්න තියෙන සමහරලාට ඔන්ලයින් නම් ඒකත් දැනුවත් කරනවා. ඉතින් චේන්ජ් ස්පීකින් කියන එක ක්ලික් කරොත් එහෙම ඔයගලන්ට මේක වෙනස් කරන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතනදී available date කීපයක් දාලා තියෙනවා. ඔයාලට ඕන නම් ඒ ඩේට් එක සහ ටයිම් ස්ලොට් එක සිලෙක්ට් කරලා
ඔයාලට කැමති විදිහට වෙනස් කරගැනීමක් කරගන්න පුළුවන්. ඉතින් එයාලා නැත්තම් ලබා දුන්නේ 25 වෙනිදා. ඉතින් ඔයාලට එහෙම වෙනසක් කරගන්න ඕන නම් මම මෙතනදී ඔන්න දැන් 23 වෙනිදාට දා ගන්නවා. දේවල්ට පේනවා. එතකොට ඒක 23ට ලොකේට් වුණා. ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන් පල්ලෙහා තියෙනවා book 4 කියලා 65000ක මුදල පෙන්නලා. ඊට පස්සේ ඔයාලා මේක ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ මෙන්න මේ විදිහට ඔයාලගේ account එක create කරගන්න details අහනවා. ඔයාලට account එකක් දැනටමත් තියෙනවා නම් කලින් IELTS කරලා තියෙනවා. ඔයාලට මේ හරහා login කියන එකෙන් log වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලා email අරන් මනම් ඉස්සර ටික දීලා අර කලින් කී වගේම ඔයාලා හදා ගන්න ඕනේ. මම මෙතනදිත් fake details ටිකක් දීගෙන අර වගේම අන්තිමට ඔයගලන්ට විස්තර කරන්නම්. ඉතින් ඔයාලා password එක type කරාට පස්සේ ඔයාලට මතකයි IDP එකේ confirm කරන්න අවිලා තිබුණා. මේකේ confirm කරන්න නැති නිසා ඔයාලට සැක හැර දැනගන්න ඔයාලා හරියටම type කරාද කියලා දැනගන්න අවශ්‍ය නම් මෙන්න මෙතන show password කියන එක click කරොත් ඔයාලා ලියලා තියෙන password එක ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම බලලා ඔයගලන්ට වැරද්දක් කළා තියෙනවා නම් ඒක correct කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ who are you booking the test කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලා කවුරු විදියටද book කරන්නේ? ඔයා විසින් book කරනවද නැත්නම් ඔයාගේ ළමයෙකුට book කරනවද? ඒක ඔයගලන්ට දාන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනදී about you කියන කැටතේ එයාලා තියෙන විස්තර ටික මම මේකෙත් බොරු විස්තර ටිකක් දෙන්නම්. ඉතින් ඔන්න මම මගේ details ටිකක් දීලා තිනා first name එකේ නැත්නම් given name එක මේවා අනිවාර්යයෙන්ම password එකේ තියෙන විදියට passport details විතරම දෙන්න වෙනස් කරන්න එපා. මොකද ඒක තමයි ඔයගලන්ගේ identification එක. ඊට පස්සේ මෙතනදී date එක ඒ ටික දාලා තිනා මම male female සොරලා තිනා phone number එක දාලා තිනා. මෙතනදී ඔයගලන්ට බිඳුව ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 94 select කරලා තියෙන නිසා. ඊට පස්සේ මෙතනදී ශ්‍රී ලංකා ඔයගලන්ට තෝරලා දෙන්න තියෙනවා. මේක automatically select වෙලාමයි එන්නේ. address එක type කරලා තියෙනවා. ඒ වගේම මෙතනදී postal code එකක් මම බොරුවට දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අහනවා එයාලගේ marketing preferences. ඒ කියන්නේ එයාලගේ marketing එක එක messages එහෙම ගෙන්න ගන්න ඕනද කියලා අර IDP එකේ තිබ්බා වගේ. ඉතින් ඒව ඔයගලන්ට ඕන නම් මේ තියෙන විදිහට බලලා select කරන්න පුළුවන්. මම මේකෙදි මොකුත් අවශ්‍ය නැහැ කියලා select කරනවා. ඊට පස්සේ මෙතන පොඩි එකලගේ agreement එකක් තියෙනවා. මේ agreement එකට ඔයගොල්ලෝ මෙහෙම tick කරාම නිල් පාට කොටුවක් වැඩෙනවා. ඊට පස්සේ save කරන්න තියෙන්නේ. අපි මේක save and continue කරලා බලමු. සේව් කරාට පස්සේ ඔයාලා ලොග් වුණා කියලා ඔයාලට මැසේජ් එකක් එනවා උඩින්ම. ඊට පස්සේ ඔයාලගේ પાස්පෝර්ට් නම්බර් එක මේකට ආය ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ પાස්පෝර්ට් එක්ස්පයර් ඩේට් එක මම මෙතන බොරු ඩේට් එකක් ලබා දෙනවා. ඊට පස්සේ මෙතන මාසය සිලෙක්ට් කරන්න ඕනේ 2032 කියලා මම දෙනවා. ඊට පස්සේ issuing authority එක ශ්‍රී ලංකා කියලා ඔයාලට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ ටෙරිටරි එක කියන්නේ ඔයාලගේ නැෂනලිටි එක දෙන්න පුළුවන්. ඉතින් මේක ශ්‍රී ලංකා නිසා මම ශ්‍රී ලංකා પાස්පෝර්ට් එකක් ඒක නිසා ඒක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ continue කරනවා. ඊට පස්සේ මේ details හරියද වැරදිද කියලා යාලා අහන්නේ. ඉතින් මේවා important දේවල් නිසා බලන්න passport details එහෙම හරියද කියලා. ඊට පස්සේ ඔයගලන්ට වෙනස් කරන්න අවශ්‍ය නම් I need to change කියන එකට යන්න පුළුවන්. නැත්නම් sure නම් confirm කරන්න පුළුවන්. මම මේක confirm කරනවා. ඊට පස්සේ බලන්න පුළුවන් මලගේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ ප්‍රශ්න වලට ඔයගල උත්තර දීගෙන යන්න ඕනේ. ඉතින් ඔයාලගේ first language එක අහනවා. ඉතින් මම මේක සිංහලීස් කියලා දෙනවා. ඊට පස්සේ මෙතන අහනවා study කරන එක ගැන. ඉතින් එතනත් මම මේකේ select කරනවා අවුරුදු 3ක් කියලා. ඊට පස්සේ මම මෙතන ඩිග්‍රී ලෙවල් එකක් ඉදිරිය ගන්නවා. ඔයාලගේ සිටුේෂන් එකන ඔයාලා තෝරගන්න. මේවා එක එක්කිනාට අනුව වෙනස් වෙනවා. ඔකියුපේෂන් එක මම මෙතන දානවා කලින් වගේම ස්ටුඩන්ට්. ඊට පස්සේ සෙක්ෂන් එකත් මම මෙතන এডুকেෂන් කියලාම තෝරගන්නවා. ඊට පස්සේ you are interested in IELTS කියලා තියෙනවා. ඉතින් ඒකේ ඔයගලන්ට බලන්න පුළුවන්. ඉමිග්‍රේෂන් වගේ දේවල් මම මෙතන දානවා. ඔයාලට අවශ්‍ය දේ බලලා දාන්න. which country ඔයාලා කොහෙටද යන්නේ කියලා අහන්න. ඉතින් මම මෙතන තෝරගන්නවා බෙල්ජියම් කියලා දාන්නම්කෝ. ඊට පස්සේ continue කරනවා. ඔයාලා මේ details දෙනකොට ඔයාලට ගැලපෙන ඔයාලගේ details ටික දෙන්න ඔයාලගේ නිවැරදි තොරතුරු ටික මම මේ ඔයාලට fake එකක් කරා මේක පැහැදිලි කරන නිසා තමයි ඔහේ details ටිකක් දෙන්නේ. ඉතින් මෙතනදී සම්පූර්ණ විස්තරය ඔයාලගේ booking එක ගැන පෙන්නනවා. test එක ඔයගලගේ writing වලට කොහමද ඒ වගේම speaking වලට කොහමද කියලා. ඉතින් වෙලාවල් දිනවල ඒ ටික හරිනම් ඔයගලන්ට පල්ලෙහාට යන්න පුළුවන්. සේරම විස්තර ටික මෙතන පෙන්නනවා. document වල ඔයගලගේ name අරන් මනම් මේ හැමදේම හරියටම බලන්න. අඩුපාඩුවක් තියෙනවා නම් ආයෙ වෙනස් කරන්න. ඔක්කොම හරිනම් ඔයගලන්ට පුළුවන් මෙතනදී මේ agreement එකට හරියක් දාලා ඔයගලන්ට මෙන්න මේ book and pay now කියන එක දෙන්න. එහෙම නැත්නම් book now pay later කියලා දෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක් අය ඒවලේ book කරනවා. ඉතින් මම මේක book කරන්නම් දැන් ඔයගලන්ට පෙන්නන්න. ඉතින් ඔයාලගේ payment එක කරන්න පැයකුත් විනාඩි 14යි 48ක් තියෙනවා. ඉතින් ඒ අතරේ කරන්න ඕනේ තිලකු කාලයක් අවශ්‍ය නැහැ ඔයගලන්ට. ඔයාලගේ card method එක මෙතන ඔයාලට තියෙනවා නම් ගැටලුවක් නැහැ යන්න පුළුවන්. කාඩ් නම්බර් එක දෙන්න ඕනේ. ඒ වගේම කාඩ් එකේ සඳහන් වෙන නම දෙන්න ඕනේ. ඉතින් සමහර කාඩ් වල නම නැහැ. එතකොට ඔයාලගේ account එකේ තියෙන නම දුන්නාම හරි. ඉතින් ඊට පස්සේ expire date එක සහ මේ security code එක කියන්නේ කාඩ් එක අනිත් පැත්තට හැරවම sign එක දාපු තැනට දකුණු පැත්තෙන් තියෙන පොඩි අංක 4ක් හෝ 3ක් විදිහට ඔයාලන්ට ඒක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ billing address එක පෙන්නනවා. ඔයාලා දාපු address එක ඒක හරිනම් ඒක okay. නැත්නම් ඔයාලා වෙනස් කරනවා නම් billing address එක edit කරන්න පුළුවන්.
ඊට පස්සේ pay කියන එක දෙන්න පුළුවන් ඔයගලන්ට. එතකොට ඔයාලගේ payment එක කෙරෙනවා. ඉතින් ඔයාලා මේ details ටික හරියට දීලා තියෙනවා නම් payment එක මෙතනින් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මේ ගැන පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා වැඩේ පැහැදිලි ඇති කියලා. ඉතින් IELTS වලට ඔයගොල්ලෝ exam book කරන්න ඉන්නවා නම් මේ කතා කරපු video දෙකම ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලාත් මම හිතනවා. ඉතින් ඔයාලට video එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න සහ like කරන්න share කරන්න අමතක කරන්න එපා. channel එක subscribe කරලා තියාගන්න කියන පණිවිඩයත් මතක් කරන ගමන් අදට වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු.